්‍ර ලංකාව පමක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකයේ අනෙකුත් ප්‍රධාන රටවල් ගණනාවක්. මේ ලංකාවේ මේ මොහොතේ භාවිතා කරන, සියලුම එන්න සඳහා අව්‍ය කරන අවසරයේ ලබාදී ලා තියෙනවා. ඒ අවසර ලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකේටම බලපාන පරිද්දි අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රමිතන් පිළිබඳව ගටයුතු කරන ආයතනයක්. එවැනි ආයතනයක් හරහා මේ එන්නත් පිළිබඳව අපිට අවශ්‍ය කරන නිර්දේශ ලැබිලා තියෙනවානම්. ඒවගේම රටක් හැටියට ගත්තහම ජාතික අෞෂධ නයාාමණ අධිකාරයේ අනුමැතියට ලැට ලැි තියෙනවා අන ඒගේ. ජාතික ප්‍රතිශක්ති කරන ප්‍රතිපත්තිය යටතේ පාත්තන විද්ුවත් කමිටුවක් තියෙනවා ඉහළම මට්ට මේ ඒ කමිටුවේ අනුමැතිය මේ එන්නත් ොල්ට ලැබිල තියෙනවා ඒකින් අපි අදහස් කරන්නේ මේ එන්නත් වල ඕනෑම එන්නතක තියෙන්ඩ පුළුවන් ඉතාම කලාතුරකින් එන්න පුළුවන් අතුරු විපාක ගැන සල කළ බැලුවට ලැබෙන්ඩ තියෙන වාසි අති විශාල නිසා තමා මෙවැනි එන්නත් ලබාදීමට නිර්දේශ කරන්නේ ඉතිං අපි මේවා ොොතේ විවිධ මතවලට විවිධ අදහස්වලට ඇහුකන් දෙමින්. මේ එන්නත ලබාගැනීමෙන් වැලකී සිටියොත්. ප්‍රධාන දේතමා අපේ ආරක්ෂාව අපි නැති කරගන්නවා. මේක හරහා අපි නැවත නැවතත් කියනවා මේ එන්නත ලබා ගැනීමෙන් එන්නත් දෙක සම්පූර්ණයෙන් ලබාගැනීමෙන් රෝග වැලඳීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් නැතිවන්නේ නෑ. එහමත් නැත්තම් මේ රෝගයෙන් සම්පූර්ණයෙන් ආරක්ෂාවන්නේ නැෑ. ත් නැත කියට මකට්ටියක් කියනවා එන්නට ඇරගෙන වැඩක් නෑ එන්නත ලබාගත්තට පස්සෙත් ලෙඩේ හැදෙනවාය කියලා. ඒක සත්‍යයක් ඒක කවුරුවත් නැහැයි කියලත් නෑ. ඒක ආරම්භයේ පටම්ම අෞෂධ නිෂ්පාධකීනුත් ඒවගේම ලෝක සෞඛ්‍යංවිධානයවැනි ආයතනත් පුනපුුණනා කියපු දෙයක් තමා මේ එන්නට ලබාගැනීමෙන් වන්නේ. අපිට තියෙන ප්‍රතිශක්තිය ගොඩනැගීම හරහා අපේ ආරක්ෂාව වැඩිදි වුණු කිරීමක් ඒ කියන්නේ සාමාන්‍යෙන්. මිය අන්ඩ තියන පුදගලයෙක් ඊට වඩා මෙහා පැත්තෙෙන් නවතින්ඩත්. දැඩිසත්කාර ඒකකට යන්ඩ තරමට සසීපෙන්ද තිබිච්ච පුද්ගලෙක් ඊට මෙහා පැත්තේ සාමානය රෝගලක්ෂණයක් ඇවිල්ල නවතින්දත්. රෝගලක්ෂණයක් පමනක් හැදැන්ඩ තිබච්ච පුද්ගලෙකුට රෝගලක්ෂණයකින් තොව මේ රෝගය වැලදිල සනීපවඩත්.වාගේ මට්ට මෙන් පල්ලහාට ගෙනීමට අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමා ඒ එවැනි තත්ත්වයක් ඇතිවන්නේ ශරීරය තුළ ඇතිවන්නාව ප්‍රතිශක්තිය නිසා. ඒ ප්‍රශක්තිය හේතුකොටගෙනම ශරීරයෙන් පිටකරන වෛරස් ප්‍රමාණයත්. යම් ප්‍රමාණයකට පාලනය වෙන නිසා. බෝකිරීමට තියෙන ඉඩකඩත් අවම කරනවා. මේ සියල්ල සැලකිල්ලට ගෙන පොදුවේ ගත්ත හම රටේ ඉලක්කගත එන්නත් ලවබිහින්ගේ සංක්‍යාවයෙන් සාධහරණ ප්‍රමාණයක් ආවරණය කරොත් සියයට අසුවක් අනුවක් ඉක්‍රමවින් අපිට ආවරණය කරන්න පුළුවන් උනොත් මේ රෝගයෙන් මීට වඩා අපිට ආරක්ෂාවක් ලැබාගණ්ඩ පුළුවන්. නමුත් එසේ නොක හොත්. යම් පිරිසක් ඒකන්න සැලකියයුතු පරිසක් මේ එන්නට ලබා නොගෙන තිබුණොත්, ඉතුරු සියල දෙනා එන්නත ලබාගැනීමෙන් අපිට ලබාගන්නා වූ පුද්ගලික ආරක්ෂාව එයයට ලැබෙයි. නමුත් පොදු ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. ස ලබිය යුතු ලබාගත්ත හැකි. සියලු දෙනාව මේ එන්නත ලබාගණ්ඩ කියලා අප්‍රමාදව.